අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්කව. එහි අපි රට සෞභාග්‍යමත් කරන වැඩපිළිවෙල පිතමුන් වහන්සේලාට එළි දැක්. මම දන්නවා මේ අවස්ථාව මෙතන ඉන්නවා විශේෂයෙන්ම ගොවි ජනතාව. ඒ වගේම වතුකරේ ජනතාව. අපි හැමදාමත් අහිඳ රාජපක්ෂ මැතිතුමා හැමදාමත් ගොවි ජනතාව වෙනුවෙන් සේවය කර. මේ රටේ තවමත් 70%ක් පමණ ඉන්නේ ගම්බද ග්‍රාමීය ජනතාව. අපි රටක් ඉදිරියට ගෙනියන්නට නම් මේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනෙන්නට ඕනේ. එහෙනම් තමයි අපි ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ තිබෙන්නේ. එම වැඩපිළිවෙලේ කෘෂි කර්මාන්තය ඉහළම ප්‍රමුඛත්වයක් ගන්නවා. අපි පසුගිය වසර 4 තුළ මේ රටේ බුද්ධිමතුන්, වියතුන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහනයක් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒවට පිළිතුරු විසඳුම් අපි ලබා ගත්තා. මේවා තමයි අපි අපේ ඉදිරි වැඩපිළිවෙල වශයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. තමුන්නාන්සල වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න ජනතාව වෙනුවෙන් තමුන්නාන්සලගේ අදහස් අරගෙන අපි ඒක සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි දන්නවා තමුන්නාන්සලගේ ගම් මට්ටමින් තිබෙන ප්‍රශ්න පිළිබඳව. විශේෂයෙන්ම තමුන්නාන්සල දන්නවා මේ රටේ කුඩා සාමාජ්‍ය ප්‍රමාණයේ තේවතු හිමියන් එදා අපේ තේවලට ඉහළ මිලක් ලැබුණා. ලෝකේ ඉහළම තැන ලැබුණේ අපේ සිලෝන් තීවල. නමුත් දූරදර්ශී වැඩපිළිවෙළ නිසා ලෝකේ වෙනත් රටවල ගුණාත්මකභාවයෙන් අඩු තේ මෙලරට ගෙනල්ලා ඒවා අපේ තේ සමග කවලම් කළා පිටරට යැවීම නිසා අද අපේ රටේ තේ මිල අපිට ලැබෙන තේ මිල ලෝක වෙළඳ පොලේ වැටලා තිබෙනවා. මුත් මේවා රජයක් හැටියට රජයක වගකීම තමයි අපේ කුඩා තේ වතු හිමියන් වගේම තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම. ඉතිහාසයේ ඉඳලා අපිට අපේ විදේශ විනිමය ලැබෙන මූලික ශේෂ්ත්‍රයක්. එනිසා රජයක යුතුකමක් තිබෙනවා එකක් අපේ තේ ආරක්ෂා කර ගැනීම, තේවල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම. ඒ වගේම ලෝකය තුල ලංකාවේ තේවලට තිබෙන ඒ ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන ඒට ලැබෙන වෙළඳපොළ අපි ආරක්ෂා කරගෙන අපිට නියම මිලක් ලබා ගැනීම. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ තේ කර්මාන්තය ආරක්ෂා කරගන්නට. අපි අද දන්නවා පහළ මට්ටමේ ඉඳලා කම්කරුවාගේ ඉඳලා තේවල මිල වැටෙනකොට කම්කරුවා ලැබෙන වැඩ කරන්න ලැබෙන්නේ දවස් 4යි. කම්කරුවාගේ ඉඳලා තේ කුඩා තේ හිමියාගේ ඉඳලා ඉහළ සමාගම්වලට පවා ඒ වගේම තේ කර්මාන්ත ශාලාද විශාල ගාණක් වැහිලා තිබෙනවා. මේ සෑම ශේෂ්ත්‍රයකටම අද අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ අපේ ගුණාත්මක තේ වලට තිබුණු වෙළඳපොළ අපිට නැති වෙලා තියෙන නිසා. ඉතින් රජයක් ඍජුවම මේකට මැදිහත් වෙන්නට ඕනේ. අපිට අලුත් වෙළඳපොළ හොයන්නට, ඒ වගේම අපේ තේ ප්‍රචාරය කරන්නට මේ අනුව තමයි. ඒ වගේම අපිට තිබෙන එකම මාර්ගය තමයි ගුණාත්මක තේ ලෝකයට විකිණීම. අපිට වැඩක් නෑ පිටරට තේ මෙලට ගෙනල්ලා කවලම් කළා අපේ ගුණාත්මක භාවය අඩු කරලා වැඩි ප්‍රමාණයක් තේ යවුවයි කියලා අපේ මිල අපිට ලැබෙන්නේ නෑ. අපි අපේ මිල ගුණාත්මක තේ හරහා අපි ලබා ගත යුතුයි. අපේ රජයක් තුල අපි පැහැදිලි ලෙස
නිතේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේමයි තම උන්වහන්සේ දන්නවා සෑම ශේෂ්ත්‍රයකම අද ගොවියා අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. වී ගොවියා වේවා, එළවලු ගොවියා වේවා, අල ගොවියා වේවා, කිරි ගොවියා වේවා, සෑම ශේෂ්ත්‍රයක්ම. ඒකට හේතුව මේ රජය කෘෂිකාර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දැක්වුවේ නැහැ. විදේශිකයින්ගේ උපදෙස් මත අපි කෘෂිකර්මාන්තයට දිවිය යුතු තැන ලබා දුන්නේ. අපි ඒ හින්දා තමයි විශේෂ ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ තිබෙන්නේ. අපි ගොවියා වෙනුවෙන් පොහොර සානාධාරය අපි නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒ වගේම ගොවියාගේ ණය, ගොවි ණය අපි කපා හරිනවා කිව්වා. ඒ වගේම කෘෂිකර්මාන්තේ වෙනුවෙන් කෘෂිකර්මාන්තයට හා සම්බන්ධ සියලුම කර්මාන්ත සඳහා අපි දන්නවා උපකරණ ගේන්නට ඕන, යාන්ත්‍ර ගේන්න ඕන. මේ සඳහා අපි ඒ සඳහා පැනවලා තිබුණු බදු අපි ඉවත් කරනවා කෘෂිකර්මාන්තය දියුණු කරන්නට. ඒ වගේම අපි තාක්ෂණය ගෙනෙන්නට ඕන. කෘෂිකර්මාන්තයට අද ලෝකේ විශාල දියුණු තාක්ෂණ තිබෙනවා. ගොවියාට අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙන ක්‍රමවේද තියෙනවා. ජල කළමනාකරණය පිළිබඳ නිසි අයුරු පොහොර භාවිතය ගැන, ඒ වගේම ඵල නෙලා ගන්නා ආකාරය පිළිබඳව, ඒවා අසුරණ ක්‍රමය, ඒවා ප්‍රවාහන ක්‍රමය, මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අද දියුණු තාක්ෂණය තියෙනවා. ගොවියා මුල් කරගෙන ගොවියාගේ ආදායම වැඩි කරන්නට. එම නැත්තම් අපිට පුළුවන් වෙන්නේ නැහැ අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොමු කරවන්නට. ඒ වගේම කෘෂිකර්මාන්තය ආශ්‍රිත කර්මාන්ත අද තමුන්නාන්සේලාගේ නිෂ්පාදන විවිධ ආකාරයෙන් වෙළඳ පොළට ගෙනියන්නට පුළුවන්. ඒ සුරක්ෂිත භාවයෙන් ඇසුරුම් මාර්ගයෙන් වෙනත් ද්‍රව්‍ය වලට පරිවර්තනය කිරීමෙන් මේ වගේ මාර්ගෙන් තමයි අපිට පුළුවන් ගොවි ජනතාවගේ ආදායම වැඩි කරන්නට, කෘෂිකර්මාන්තය දියුණු කරන්නට. මේවට රජයක් හැටියට අපි සම්පූර්ණ අතහිත දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණ ගේන්නට, ඔවුන්ට ඔවුන්ගේ බදු සහන ඔවුන්ට ලබා දෙන්නට, ඒ වගේම ඔවුන්ව දිරිමත් කරවන්නට, වෙනද පොලක් සොයා දෙන්නට, මේ වගේ දේවල් තමයි ජනතාවට රජයක් විසින් කරන්නට ඕන. අපි මෙන්න මේ ප්‍රමුඛත්වයක් දීලා ගොවි ජනතාව ජීවත් කරවීමට අපි ක්‍රියාවෙන් කරනයි කියන එකත් අපේ වැඩසටහනේ තිබෙනවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.